උල්ලංඝනය මිනිපේ ගොවි ජනපදය යනු නිරන්තරයෙන් වන අලිතර්ජන හේතුවෙන් පීඩා විඳින ජනතාව ජීවත් වන ප්‍රදේශයක්. ජනතාව මේ සම්බන්ධයෙන් කොපමණ ගැටලු ඉදිරිපත් කළත් තවමත් එම ගැටලු වලට නිසි විසඳුමක් ලැබී නැහැ. අපි රජයෙන් රස්සයිල්ලන්නේ අපිට තියන්න අපි වගා කරන දේ අපිට කන්න ඒ ටික හදා ගන්න දෙන්න කියන්නේ මේ අලි ටික එලවලා දාන්න කොහෙට හරි දාන්න අලි ටික මම කියන්නේ මේක මේක කලාපයකට හදන්න එක දිස්ත්‍රික්කයක් කලින්ද වෙන් කරන්න හැම පැත්තෙම උණ්ඩ උණ්ඩ කන්න බොණ්ඩ ටික හදලා දීලා ඒක පැත්තකට හැදුවා නම් එහෙම මේක එතකොට අපිට පුළුවන් පිටරටින් එන සංචාර කර්මාන්තේ ඒක මේව කරන්න අපිට අලියක් දකින්න ලැබුණ අපෙමුත් පුළුවන් ගිහිල්ලා ටිකට් එකක් කඩලා හරි සංචාර කර්මාන්තේ මේව කරන්න මේ පළවෙනි පාර හැදිච්ච පොල්ගේ පොල්ගෙඩි ටික මේ ගහ සම්පූර්ණම ඉවරයි නේ ගොබේ ඇදලා කාලා අය මොනවාද අපිට ඉතුරු වෙන්නේ කියලා කියන්නකෝ බලන්න මේ අපි ඒක ආවුරුද්ද දෙක කරපුවා මහත්තයා මේ විනාශ කරලා තියෙන්නේ පුංචි දරුපටව තියාගෙන අපි බොහොම අමාරුවෙන් මේ වයි ජීවත් වෙන්නේ ඉතින් මේ විදිහට ගියොත් එම අපිට ජීවත් වෙන්න මේ වල ක්‍රමයක් නැහැ මහත්තයා යන්න මේ වයත් ඇරලා යන්න වෙන්නේ දැනට දින කිහිපයක සිට නොනවත්වාම මිනිපේ මොරයාය ප්‍රදේශයට එල්ලවන වන අලි තර්ජන මේ වන විට උග්‍ර වී ඇති බවයි මිනිපේ මොරයාය ගම්මානයේ ගම් වාසීන් පවසන්නේ. ඒ අනුව පසුගියදා වන අලි විසින් කුඹුරු රැසක් සහ භෝග වගාවන් රැසක් විනාශ කර ඇති ආකාරයද අපට මෙලෙස දැක ගැනීමට හැකි වුණා. මේ අතර මීට ආසන්නතම තවත් සිදුවීමක් ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. ඒ මහියංගණය මහවැලි ගඟේ රැඳී සිටින වනාලි රංචුවෙන් දෙදෙනෙකු ගම්වැද ප්‍රදේශයේ පුරා සැරිසරමින් මාර්ගය අසල නවතා තිබෝ යතුරු පැදියකටද හානි සිදු කර තිබීමයි. මෙලෙස දිගින් දිගටම එල්ලවන වනාලි තර්ජන හමුවේ දැඩි පීඩාවටත් අසරණ තත්වයටත් පත්ව සිටින මිනිපේ ගොවි ජනපදයේ ජනතාව මීට ස්ථීර විසඳුමක් ඉල්ලමින් නැරඹු සත්‍යග්‍රහයට අදට මාසයකට ආසන්න කාලයක් ගතව තිබෙනවා. ඒ කෙසේ වෙතත් තවමත් කිසිදු බලධාරියෙකු ඊට නිසි ප්‍රතිචාරයක් දක්වා නැහැ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.